ලැබවාව දෙදස් විසි අතර අවුරුද්ධ සියලුම ජන ලංකාවාසි සියලුම ජනතාවට සුභම සුභාලු තවුරුද්දක් වේවා. ඒ වගේම ඒ සියලු දෙනාගේම සිතුම් පැතුම් විටවි විශේෂයෙන් ආර්ථික ශක්තියක් ඔවුන්ට ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. මේ පහුගිය කාලේ මනුෂ්‍ය ජීවත් වුණා කියන්නේ තුන්වෙලම කාල ජීවත් වුණු පවුල් හොයන්ඩ හරි අමාරුයි. ඒ වගේම දෙවලක් කාල ජීවත් වෙන පවුලුත් බොහොම ටිකයි. ඒ මොකද ආර්ථික අර්බුදේ ඒ තරමටම ආස උසට නැග තියෙන නිසා. ඉතින් ඒකෙන් හුඟක් දුක් විඳින්නේ අසරණ පුංචි දරුවන්ට කිරිවේල පවා නැතුව යනවා. පාසල් වලට යන්නේ ළමයි බඩගින්නේ. ඒ වගේම ගෙදරින් ඉන්න වැඩිහිටි දෙමව්පියෝ ඒ දෙමව්පියන්ටත් හරිහැටි කෑම වේලක් කන්න නැහැ. කණ්ඩ තුන් වේලා කණ්ඩ තරම් ආර්ථික ශක්තියක් එක පවුල්ලකටත් නැහැ. ඉස්සර කාලේ අපි දන්නවා රටේ බඩුමිල වැඩි වුණා. ඒ වැඩි වුණේ අපි දන්න කාලේ 7-10කින් 7-20කින් 7-25කින් පහු කාලීන රුපියල් 25කින් 50කින් 100කින් වැඩි වුණා. ඒත් මිනිසුන්ට ඒ තරම් දැනීමක් තිබුණේ නැහැ. දැන් තියෙන එක බඩුවක මිල වැඩි වෙන්නේ එකට තුන් ගුණයක් වැඩියි. අය දෙගුණයකුත් නෙමෙයි තුන් ගුණයක් වැඩියි. ඉතින් හිතන්න ඕනේ මේ එක පවුලක එක්කෙනෙක් පමණක් රැකියාව කරලා ජීවත් වෙන මිනිස්සුන් කොහොමද මේ තත්වයට මුහුණ දෙන්නේ කියලා. එක පවුලක එක්කෙනෙක් නම් රැකියාව කරන්නේ මේ විදිහේ මේ මුදලකින් ඒ විදිහේ වැඩියකින් කොහොමද මේ පවුලක් ජීවත් කරන්නේ කියන එක මිනිසුන්ට දැනෙන්න ඕනේ. ඇයි මේ අපේ රට පාලනය කරන හැම පාලකෙකුට මේ තත්වේ දැනෙන්නේ නැත්තේ? මොකද ඒගොල්ලන්ට දැනෙන්න විදිහක් නැහැ. ඒගොල්ලන්ට කිසිම අඩුපාඩුවක් නැහැ. ඒගොල්ලන්ට තියෙන්නේ මේ බඩුමිල වැඩි කරන එකයි මේ ඒ දේවල් කරන එක විතරයි. නමුත් ඒගොල්ලන්ට ඒවා ගන්න සල්ලි තියෙනවා. ඒවට ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවා බලපන්නේ දුප්පත් පොඩි මිනිහට. ඉතින් ඒක නිසා පහුගිය කාලේ මිනිස්සු අනන්තවත් දුක් විඳා බඩගින්නේ සහගින්නේ කුසගින්නේ දුක් විඳා ළමයි කණ්ඩ නැතුව අම්මගෙන් බත්තිල්ලලා අඬනකොට අම්මා කඳුළු පෙරාගෙන ගෙදර තියෙන හාල් මිටක් උයලා කණ්ඩ දුල අම්මලා බඩගින්න හිටිය කාලයක් තිබුණා. ඉතින් ඒ විදිහට බලනකොට මේ අලුත් අවුරුද්ද ඇත්තටම මිනිස්සු සතුටින් ගත කරා. ඒ ගත කරේ අතේ කනේ කරේ තිබුණු බඩු උගස් තියලා. ඒ මේ පහුගිය දවස් කීපය තුළ මේ උගස් කඩ ළඟ ලොකු පෝලිං. ඇයි ගෙදර තියෙන එකම පුංචි කණේ තියෙන කරාබුව පවා උගස් තියලා මුදල් ලබා ගත්තේ ඇයි? අවුරුද්දක් කියලා අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ලබනකොට අම්මේ අවුරුදු කියලා කියනකොට කිරිබත් කෑල්ලක් උයන්න බත් කටක් කන්න දෙන්න දරුවන්ට දෙමව්පියන්ට නෑද අහල පහල හිතවතුන්ට කිරිබත් කෑල්ලක් දෙන්න ඕන කියන අදහසින් ඒ තියෙන බඩු උගස් තියලා නැත්තම් විකුණලා ඒ විදිහට තමයි මේ මිනිස්සු මේ අවුරුදු කෑවේ. සන්තෝෂෙන් ගත කරා. ඒ සන්තෝෂෙන් ගත කර හිතේ හැමදේම දුක දරාගෙන අර ඒ දේවල් උගස් තියලා ගත්ත මුදලින් තමයි සතුටු වුණේ. ඉතින් මේ தත්ත්වය හැමදාම තියෙන්න බෑ. අපි කොහොමද 2048 වෙනකන් ඉවසන්නේ? ඒ වෙනකොට අපේ ලංකාවේ භාගයක් මිනිස්සු මැරිලා ඇති. විශේෂයෙන්ම වැඩිහිටි වයවෘද්ධ දෙමව්පියෝ මිය ගිහිල්ලා ඇති. පුංචි දරුවන්ට අද පෝෂණේ මන්ද පෝෂණේ පොඩි දරුවන්ට මන්ද පෝෂණේ වැඩිහිටි මහලු දෙමව්පියන්ට සාගතේ සාගින්න. ඉතින් මේ වගේ රටක නායකයන් මේ මං කියන්නේ මේ ආණ්ඩුවට විතරක් නෙමෙයි හැම ආණ්ඩුවකම කළේ මේකයි. නමුත් ඒ කිසිම ආණ්ඩුවක කිසිම නායකයින්ට ඇමතිවරුන්ට පාලකයින්ට කිසිම අගහිඟකමක් නැහැ. කිසිම පීඩනයක් නැහැ. ඒ පීඩනේ මේ දුප්පත් ජනතාවට. ඇයි මේගොල්ලන්ට හිතන්න බැරි අපිව මෙතනට පත් කරේ මේ ජනතාව කියලා? ඒ ජනතාවෙ හින්දා අපි සැප විඳිනවා නම් ඒ ජනතාවට අඩුගානේ කණ්ඩ කෑම වේලවත් අපි ලබා දෙන්න ඕනේ කියලා. මේ පිට රට සැප බඩු බහන්න බඩු බයිරාදී අවශ්‍ය නැහැ. අපේ රටේ මිනිසුන්ට අවශ්‍ය ජීවත් වෙන්න කෑම ආහාර ටික විතරයි. ඒ ටිකවත් ලබා දෙන්න ඇයි බැරි කියලා. පහුගිය කාලේ ගෑස් මේ අඩුමිලට ගෑස් ගෙනල්ලා ඒ ගෑස් පුපුරලා ජීවිත ගාණක් හානි වුණා. ඒ වගේම ගෙවල් ගාණක් ගිනි ගත්තා. නමුත් කාටද ඒකේ වන්දියක් ලැබුණේ? කවුද මිනිස් ජීවිතවලට වග කිව්වේ? කවුරුත් නැහැ. නමුත් මේ පහුගිය කාලේ මේ අරගලය තුලදී ගොඩක් මැතිඅමතුරුන්ගේ ගෙවල් ගිනි ගත්තා. ගිනි ගත්ත සැනකින් මාසයක් යන්න කලින් ඒ වටිනාකම වගේ තුන් ගුණයක් ඒගොල්ලන්ට ලැබුණා.
ගොල්ලන්ගේ පැලැන්ති අයට විතර. ඇයි අර දුප්පත් ගෙවල් ගිනි ගත්ත දුප්පත් මිනිසුන් පිච්චිලා මැරිලගේ අයට වන්දියක් නැත්තේ? මේ රට පාලනය කරන්නේ කොටස් දෙකකට. ඒගොල්ලන්ගේ කොටසයි දුප්පත් ජනතාවගේ කොටසයි කියලා කොටස් දෙකකට බෙදිලා ඉන්නේ. ඒ කොටස් දෙකට බෙදන්නේ හැඳි දෙකකින්. ඉතින් ඒක වැරදි. මේ රටේ ජනතාව දුක් විඳිනවා බලාගෙන කාලා බීලා සැපෙන් ඉන්න. මම අහලා තියෙනවා පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ට දෙන කෑම වේල විසිකරන කෑම, ඉතුරු වෙලා විසිකරන කෑම අපේ දරුවන්ට තියෙනවා නම් කියන එක, ඒ කොච්චර දේවල් විසිකරලා දානවද? නමුත් අපේ දරුවන්ට එහෙමවත් කන්න වෙලක් තියෙනවද? නෑ. සමහර මැති ඇමතිවරුන්ගේ දරුවෝ ඉස්කෝලේ ඇරිලා ගියාම දරුවෝ එහෙම මෙහෙම ඇවිල්ලා කාලේ යනවා කියලා ආරංචි. කමක් නෑ, බඩගිනි නම් කාපු දෙන්, ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඇයි අපේ මේ දුප්පත් දරුවන්ට කණ්ඩ වේලක් නැතුව දුක් විඳින්නේ බඩගින්න? විශේෂයෙන්ම වැඩිහිටි මහලු දෙමව්පියෝ සාගින්නේ, සාගතේ ඉන්නේ. අනිත් එක, කොච්චර මේ විමද්දගත මුදල් කියලා කොච්චර මේ හැම දිස්ත්‍රික්කක මැති ඇමතිවරුන්ට හම්බ වෙනවා? මේගොල්ලෝ මේවයි මොනවද කරලා තියෙන්නේ, මොනවද කරලා තියෙන්නේ කියලා කිසිම පසුබිම්ක් නැහැ, කිසිම වාර්තාවක් නැහැ. මෙච්චරක් මේ දේවල් කෙරුවා, මේ දේවල් වලට මෙච්චරක් වැය වුණා කියලා කියන කිසිම වාර්තාවක්. දැන් බලන්න ගම්මැද්දට හැම එක්කෙනාම වාර්තා කරනවා. පාසල් දරුවන්ට වතුර ටිකක් නැහැ. ඉතින් ගම්මැද්දෙන් ගිහිල්ලා වතුර දෙන්න යෝජනා කරලා ඒටි වතුර ටික ලබා දෙනවා. පාරක් නැහැ. වගා කරපු ගොයන් ටික ගෙනියන්න එළවලු ටික අරන් යන්න ට්‍රැක්ටරේ යන්න පාරක් නැහැ. ඉතින් ඒකට ගම්මැද්දෙන් පාරක් කපලා දෙන්නේ. ඉතින් ඇයි එතකොට ඒ දිස්ත්‍රික්කවලට මැති ඇමතිවරු නැද්ද? ඒගොල්ලන්ට විමද්දගත ලැබෙන්නේ නැද්ද? ඉතින් මොනවද ඒගොල්ලන් කරන්නේ කියලා පසුබිපරමක් නැහැ. අපිත් කනවා, උඹලත් කාපල්ලා. ඒක තමයි මේ තියෙන එකම මේ වැයක. ඉතින් මේ හැම ආණ්ඩුවක්ම කළේ මේ ටිකයි. එක්කෙනෙක්ට කියන ඇඟිල්ල දික් කරන්න බෑ, හැම කෙනාම කරන්න. නමුත් ඒව පව් සහගාන අපරාධ. තමුන් හිතන්න ඕනේ තමුන්ට දරුවෝ ඉන්නවා කියලා. දරුවන්ටත් දරුවෝ ඉන්නවා තමයි. ඒ වුණාට ඒ දරුවන්ට බඩගිනි දැනෙන්නේ නැති නිසා ඒ දරුවන්ගේ බඩගිනි ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ඉදිරියේදී 2048 වෙනකන් දත් මිටි කාගෙන ඉවසගෙන ඉන්න මහජනතාවට බෑ, පොඩි දරුවන්ට බෑ, වැඩිහිටි දෙමව්පියන්ට බෑ. ඒ නිසා 2048 වෙන්න ඉස්සර අනේ මේ කණ්ඩ කෑම මල්ලක් බඩු මිල කෑමවල බඩු මිල විතරක්වත් අඩු කරන්න කියලා මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ රටට සාමයක් වශයෙන් පෝෂදායක ආහාර නැතත් මේ ආහාර වේල කණ්ඩ ළමයින්ට ලබා දෙන්න කියලා. ඉතින් ඒ වගේම මේ ඉදිරි දේශපාලනයේදී මැතිවරණවලදී මැතිවරණ එනවා. ඒ මැතිවරණවලදී කවුරු පත් වෙයිද කියන එක අපි දන්නේ නැහැ. කවුරු පත් වුණත් මොකා පත් වුණත් කමන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් හිතන්න මේ කවුරු පත් වෙලා ඔය පුටුවේ ඉඳගන්නෙත් මේ දුප්පත් ජනතාවගේ ඡන්ද බලෙන් කියන එක අමතක කරලා තමයි මේ ඔක්කොමල වැඩ කරන්නේ. එන ගමට එනකොට අත් දෙක වැඳගෙන මැති ඇමතිවරු වැඳගෙන එන්නේ, අපි ඕගොල්ලන්ට සේවය කරනවා. ගමට එනකොට ඒගොල්ලෝ අපේ සේවකයෝ. ඊට පස්සේ අපි ඒගොල්ලන් ළඟට එනකොට අපි සේවකයෝ වගේ ඒගොල්ලන්ට වැඳගෙන යන්න ඕනේ සර් කියලා. ඒ தත්ත්වය තමයි එදා ඉඳලා අද වෙනකන් තිබුණේ. ඒ தත්ත්වය වෙනස් වෙන්න ඕනේ. වැඳගෙන යන්න ඕනේ නැහැ. පාලකයෝ කියන්නේ පාලනය කරන්න. පාලනය කරන ඇත්ත වශයෙන්ම මානව හිමිකම් තුළ තියෙනවා. මිනිසෙකුට කෑම ඇඳීම නවාතැන් එතකොට රැකියාව, ඒ වගේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ඒව ජනතාවට මහජනතාවට උපතින්ම අයිති මානව හිමිකම් තුළ තමයි තියෙන්නේ ඒවා. නමුත් එකම හිමිකමක්වත් ලැබෙන්නේ නැහැ. රෝහල්වල අද බෙහෙත් තියෙනවද? නැහැ. රෝහල්වල මිනිස්සු මෙරි යනවා. ඇයි බෙහෙත් නැහැ? තිබුණත් එන්නේ බාල බෙහෙත්. ලැබෙන බෙහෙත් වලින් හරි සනීප වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ මනුෂ්‍යයන් ගැන හිතලා මේ ජීන්නේ මේ රටේ ඉන්නේ අපි වගේ මිනිස්සු කියලා හිතලා, අපි තරම් පොහසන් නොවුනත් අපි වගේ මිනිස්සු කියලා හිතලවත් මේ මිනිස්සුන් විදිහට මිනිස්සුන්ට සලකන්න කියලා ඉදිරියේදීවත් පෝෂිත ආහාර වේලක් මහජනතාවට දරුවන්ට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබ සැමට සුබලුත් අවුරුද්දක් වේවා. ස්තුතියි. මෛත්‍රී බාලසිංහ මහත්මයාත් එක්ක කීරියා. හරිද? එතුමා තමයි ඔය දැක්වුවා. නෑ නෑ, ඒක බොරු. නෑ, කවදාවත් හිටියේ නෑ. කාන්තා සංවිධානයේ මම නෑ. මම ඉන්නේ ස්තෝවේට් විතර ගියා. කවදාවත් නෑ. නෑ නෑ, කවදාවත් හිටියේ නෑ. ඔයා ඕන එක්කෙනෙක්ගෙන් අහලා බලන්න. නෑ, එක දවසක්වත් හිටියේ නෑ.
මම හිටිය ලංකා සම සමාජ පක්ෂ මම සමස්ත ලංකා කාන්තා සම්මේලනයක එදා ඉඳලා අද වෙනකම් ආණ්ඩුව එක අමත වෙලා යනකොට පක්ෂ එක්කලා යනකොට ඔබතුමේ මම දැක්ක ඉඳස්ම සීක්වේ මොන මයි නෑ නෑ ඒ ඒ මෛත්‍රීපාලත් එක්ක හිටියේ කාන්තා සම්මේලන දැන් ඊයේ ගියා ඊයේ දෙකටම හිටියා මේ මේ වෙක තිබ්බ කාන්තා සංවිධාන අඬ ගන්නකොට යනවා දැන් ඒ කාන්තා සංවිධාන වල ආයේ තමයි මම මේ දැන් මේ මේ ලිස්ට් එකක් ලියන් දැන් එන සුමානේ ඒගොල්ලන්ට අර කාන්තා දේශපාලනේ උගන්වනවා මේකත් එක්ක එකතු වෙලා ඉරිස් එකත් එක්ක එකතු වෙලා ඉතින් එහෙම ඒගොල්ලන්ත් එක්ක ගනුදෙනු කරන නිසා කියන කරන හැම දෙයකටම යනවා ඔව් සංවිධානය එකතු වෙලා ඉන්නේ අම්මෝ මම මේ අරයාගේ මියාගේ පක්ෂවලට දාන්න එපා මම හොඳ වාමාංශික කාන්තාව දැන් අපේ පක්ෂෙ තුනට කැඩිලා තියෙන මේ තිස්ස විතරන වෙනම ඉන්නවා එතන ජයම්පති වික්‍රමරත්න වාමාංශික එක්සත් පෙරමුණ කියලා එකක් හදන් තියෙනවා මම ඒකේ භාණ්ඩාගාරික උප භාණ්ඩාගාරික එතකොට ලාල් විජයනායකලා ජේවිපී එකක් නෙමෙයි ජේවිපී එකට බද්ධ වුණු කොටසක ඉන්නවා ඉතින් දැන් මම දැන් මගේ එකම වැයම මේ තුන්ගොල්ලෝ ආයෙකට එකමුතු කරලා මේක මොකද දැන් තිස්ස සහෝදරයාගේ මේ වේක නැති වුණානේ ලේකම්කම නැති වුණා ඉතින් දැන් නායකත්වයක් ගෙනියන්න කවුරු හරි මම ලාල් විජයනායකට කතා කරා ලාල් සහෝදරයා කැමතිද මේ මෙහෙම කියලා ඔව් පක්ෂෙන් මේ එකක් එනවා ඉතින් මම ඒක අපේ සමාජය කියලා කාර්යාලය ඇතුළේ ඉන්න තිස්සකේ කොටසට නෙමෙයි අපේ කොටසට මම පක්ෂ කාර්යාලයට ගිහලා යෝජනා කරා මේමයි මෙහෙමයි මේ මොකද කියලා එතකොට කිව්වා එහෙනම් අපි මේ ඒගොල්ලොන්ගේ තියෙනවනේ මේ වෘත්තීය සමිති මේ වෘත්තීය අධිකාරී මණ්ඩලය ඒකට දාලා සාකච්ඡා කරලා තීන්දුව කරන් කියන්නම් කියලා. ඉතින් මං හිතන්නේ මම හිට තමන්ටත් එක්ක කතා කරන් ඉන්නවා. ඒ කොටසේ තමයි දැන් ඉන්නේ. මොකද ලාල් සහෝදරයා කියන්නේ JVP එකට ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්න මොකද්ද සම්බේ. එයා කිව්වා මම JVP එකට ගියේ නෑ රීට සහෝදරි මම එතන අපි 36 එක කණ්ඩායමක් එකට බද්ධ වෙලා ඉන්නවා. නමුත් අපි JVP එකට ගියේ නැහැ කියන්නේ. නිකම්ම ඉන්නවා එක පක්ෂයකටවත් යන්නේ නැහැ නමුත් මේ තුන්ගොල්ල එකතු කරලා ආයෙත් අපේ මහගෙදර ලංකා සම සමාජ පක්ෂය මහගෙදරට එන්න බලන්න ඒ උත්සාහය මං ඉන්නවා ඒක නිසා ඒ කපුකම වටේටම කරගෙන යනවා පටන් ගන්න පළවෙනි දවසේ ඉඳලාම කතා කරා මේ වගේ දෙයකට දෙයියෙක් කතා කරලා කියන්න කියලා. තියෙන කවුද මගේ ප්‍රතිපත්තිය මේකයි. කවුද හොඳ දෙයක් කරන්නේ මම පක්ෂ බලන්නේ. කවුද හොඳ දෙයක් කරන්නේ හොඳ දෙයක් තැන ඉන්නවා. කවුද නරක කරන්නේ ඒ නරක තැන ඊට විරුද්ධව එරෙහිව ඉන්නවා. ඒක කරනවා. මොන දැන් කවුරු අඬ ගහුවත් හොඳ දෙයක් කරන්න මම පක්ෂ බලන්නේ. සමහර අය අපේ ඔය චාමිරලා එහෙම කියන්නේ කවුරු හරි නදන්න කෙනෙක් ගහුවොත් මේ සහෝදරි ආයෙයා මේ මොකද මේ සර්වපාක්ෂික. මං ගෝ මං සර්වපාක්ෂික. මේ රටේ දේශපාලනේ දෙන හැමෝම දේශපාලනේ හොඳ දේ කරන්නේ කවුද? ඒගොල්ලොත් එක එක දෙලා ඉතේ ඕගොල්ලෝ මං සර්වපාක්ෂික කිව්වට කමන්නේ. කවුද වැරද්දක් නරක දෙයක් වෙන්නේ? ඒකට කවුද විරුද්ධ වෙන්නේ? එතන මම ඉන්නවා. ඕක දැන් හරියටම කියන්නකෝ මගේ පක්ෂය ලංකා සම සමාජ පක්ෂය. දැන් ලංකා සම සමාජ පක්ෂයෙන් මේ කවුද මේ 13 දෙනෙක්ව තිස්ස විතරන එළියට දාලා තිනවා. මොකද හේතුව? කවුරුත් හේතුව දන්නේ නැහැ. තිස්ස විතරන මේ මහින්දගේ ජනාධිපතිවරණේදී අපිට කැඳවලා කිව්වා මේ මධ්‍යම කාරක සභාව කැඳවලා කිව්වා මෙහෙම මේ අපි කොහොමඩවත් මේ මහින්ද මේ සැරේ දිනන් ඉඩ දෙන්න ඕනේ නැහැ මොකද අපේ ඇත්තටම අපේ මේ සම සමාජ පක්ෂයේ තරුණ සහෝදර මන්ත්‍රීවරු 3 දෙනෙක් අල්ලගත්තා මහින්ද ඉතින් ඒක නිසා මේ සමය හදන්නේ මහින්ද හදන්නේ අපේ පක්ෂේ දිය කරලා හරින්නේ දන්නවනේ ඒක නිසා අපි මේ සැරේ දැන් මේ මෛත්‍රීව මේව කාට අන්න ඒකදී මෛත්‍රීට වැඩ කරා ඉතින් එතකොට මේ මෛත්‍රීව දින නැහැ මෛත්‍රී කිව්වෙත් නැහැ කවුරු හරි මහින්දට විරුද්ධව ඉදිරිපත් වෙන කෙනෙක්ට අපි ඡන්දෙ දීලා එයාව දිනවලට උනුවා. එතකොටම ජයම්පති නැගිටලා ඉඳන් කෝ අපි තෝරන්න දෙයක් නැහැ දැන්ට තෝරලා මිනිස්සු වැඩ කරන තැනින් තිස්සහුව කවුද කියලා. එතකොට ඉඳන් කෝ
මේ මේ කවුද මෛත්‍රීපාල සිරිසේනගේ කිතිස්සක වා බොහොම හොඳ මිනිස්සේ බොහොම හොඳ දේශපාලන බුද්ධියක් තියෙන පැරණි මිනිස්සේ හොඳයි හරි අපි එහෙනම් එයාට වැඩ කරමු සහෝදරලු ඔක්කොම ගමේ ගමේ ඉන්න අයත් එක්කත් එකතුලා එයාට වැඩ කරන්න තනි තනියමත් වැඩ කරන්න කියලා ඉතින් රශ්මිම අවසානයේදී ඉතින් දෙන්න තුන් දෙන්න නැගිටලා තිස්ස සහෝදරයා මේ පක්ෂයේ මේ ප්‍රධාන ලේකම් වශයෙන් දෙන අවවාදය අපි අනුගමනය කරනවා අපි හෙට ඉඳලා අද ඉඳලම පටන් ගන්න වැඩ කරන්න කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ ඉතින් අවගාමේ අපි සහෝදරවරු ගිහිල්ලා එක එක තමුගේ ගම්වල එහෙම වැඩ කරා. මාසෙකට පස්සේ හිටිය ගමම්ම ආයෙත් මේ මධ්‍යමකාර සභාවක් ඇඳවලා දුන්නා. කැඳවල වෙරලා ගියාම තිස්සෙන්දන් කියනවා මට පේන්නේ මේ මෛත්‍රීට මේ මහින්දට දිනා ගන්න පුළුවන් කොහේ කර මේව කරනවද? පාලක කෙනෙක් වන්ද නිකන් කියලා. දැන් එතකොට ශ්‍රී ලංකා මනස සංස්කෘතියත් ඉන්නවා. කොහොමද පක්ෂ දෙකේ ඉන්නේ? පක්ෂ දෙකේ විවස්ථාවට අනුව එක පක්ෂක සහ අපක්ෂක සමානත්වය ලැබීම සාමාන්‍ය. ඔව් ඒක ඒක පිළිගන්නවා. කවුද මං කිව්වනේ මගේ ප්‍රතිපත්තිය කවුද හොඳ දේ හරි දේ කරන්න එතන ඉන්නවා කියලා. මහගෙදරට යන්න සමාජ පක්ෂකාරට බැරුණොත් මොන හරි විකල්පයක් තියෙන්න ඕනේ කල්පනා කරලා බලන්න. අනිත් අය ඔව් ඇත්ත. පිරිසිදු තවත් මට එක්කෙනෙක් හම්බෙලා තියෙනවා. මම ඔබට මේ දන් දෙලා දෙන්නම්.